바로 밀매 라스나요. 에어 페인났네 오늘은. 갔다 갔다. 할머니. 할로왕끈. අපි අතිසාර්ථක විදිහට TikTok එකකට මුල් කැලලක් කරගත්තා. ඒව පෙන්වන්නේ නැහැ ඔයගොල්ලෝ. මේ තියෙන ප්‍රින්සින් කැන්ඩි එක. Holy shit. කියලා වැඩන්නේ මේක කතා කරන්න පුළුවන් නම් මේ අපි මෙයාගේ බල්ල. ඒ කාරේ නම් එකක් දාන්න ගොඩක් හරි නෝද මේක. දැන් නැහැ දැන් බල්ලෙක්වත් නැහැ අපි දන්න. අපි බල්ලෙක්වත් දන්න. මල්ලිල ගොඩක් ඉන්නවා මට පේනවා. Hello uncle. මේ ඉන්නේ අපි ජිම් කැන්ටින් එකේ අපි ඉන්න කාලෙදල හිටි අංකල්. එයා හරිම හොඳයි මගේ නෝනා හරිම ලස්සනයි. යාට ලස්සන බබාලා తీර අතර නැද්ද නෝනා? අම්මන් එන කතාවේ. මේ අපිට මොනවද කන්න තියෙන්නේ? කුමාලු. බදමාළු තියෙනවා. තියෙනවද? එහෙනම් සුදු බතුයි පරිප්පුයි බදමාළු කැලි දෙකයි. එක බත් එකක් ඇති. බත් එකයි. මරු මරු අද හොඳ දවසක් ආ. Oh my god ගොඩ කෝඩි කන්නේ. මේ තියෙන අපි ජිම් එක. මේ තියෙන්නේ අත්‍තරම නේද අම්මෝ මේක ඇතුලේ අපිට 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 ලැජ්ජ අය මතක් කරගන්න. yes අදාළ සිදුවීම් මතක් ඒදාලා අදාළ සිදුවීම් මතක් වෙදි මරු හැබැයි wonderful මෙහි බිත්තරෝටි කාලා තමයි මම එක සැරයක් මහත් උනේ. උදේට බිත්තරෝටි තුනයි හවසට බිත්තරෝටි තුනයි කාලා 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 අලියා වගේ හිටේ කාලා. yes පරාට හායෝ මේ ඇන්ටි එයා හරිම ලස්සනයි අනේ. හරි මන් දැන් ආව පෙන්නවා ඉති. ඔයා හොඳින් ඉන්නාද? ඔව් ලොකු දෙයක් ලොකු දෙයක්. ඔව් අනේ. ඔව් එහෙනම් එච්චර සතරින් ඉන්නවා නම් එච්චරයි අපිට ඔයාලා. ආ අම්මේ. අස්තිරි අපේ කැන්ටේ වල මල්ලා කරලා නේද? අපි කාලෙන්නම් එහෙනම්. බයි. අපි දෙන්න දැන් යනවා. මෙෂර්මන්ට්ස් දෙන්න අපේ සාරීකට. හායි අම්මේ. මේ අපේම සතරින් මගේ බ්ලොග් එකකට මූණ දෙකට පණිවිඩ අවස්ථාවක මට වීඩියෝ කරන්න මතක්ුන්නේ. මම මේ නිකන් කැමරේ කන් කරගත්තා. මම හඩ වගේ හරි කැපයි. ब्लू थीम හලෝ ඇන්ටි. ඉතින් කොහමද හොඳින් ඉන්නානේ? Thank you ආනේ. හයි ඩොක්ටර්. මෙන්න චීනේ. අඩෝ චීනේ මම. මේ thank you දිසාලා.
සීනෙන් මල් පව්. මම තව මල් තියලා මම අරගෙන එන්නේ අන්න හදන්නේ. අපිට අක්‍රිය වෙලා තියෙන්නේ. මඩම් වාඩි වුණා. ආවට මාර සෙනඟක්. ඒ කියන්නේ පොලින් පන්න ෆොටෝස් ගන්න. මම මෝඩ අපිට එළියෙන් ගන්න තිබ්බා. ඒ වෙනකොට මෙයා කිව්ව ගන්න බෑ කියලා. කැම්පස් එකේ ෆස්ට් ඉයර් ඉන්නකොට අපි හොඳම යාළුවෙක් අමන්දි. අමන්දි යාගේ අක්කයි. අනේ හරිම හොඳයි යන්නේ. යාගේ අප්පච්චි ටීචර් කෙනෙක්, සර් කෙනෙක් මේ ටීචර් තමයි. යාගේ අම්මත් එහෙමනේ දෙන්නම. මරු මේ මේගොල්ලෝ ගෙදරත් අපි ගිහින් තියෙන මේ කාලේ. අද තමයි අවුරුදු ගානකට පස්සේ මම හම්බුනේ. ඒකයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. සර් යාළුකම අවුරුදු තුනේ හම්බුනේ. නෑ නෑ හා හරි බයි. බලන්නනේ වෙච්ච දේ අද මං vlog එක කරන්න ලෑස්තිලා හිටියේ. නමුත් මට මගේ අර GoPro එක කරන් යන්න බැරි වුණා. ෆෝන් එකෙන් තමයි ඔක්කොම වීඩියෝස් කරන්න උනේ. නමුත් අවාසනාවන්ත විදිහට මගේ ෆෝන් එක ඔෆ් වුණා. මොකද කරන්නේ? ඔක්කොම ෂූට් කරන්න බැරි වුණා. එහෙනම් අපි කරන්න තිබ්බේ හිටියේව සහ මාරම ලොකු මෝඩ වැඩක් කරලා පොලිමකට අහු වුණා අපි. මොකද අර පේරන්ට්ස්ත් එක්ක ගන්න ෆොටෝ එකට අපි එහෙට සල්ලි දීලා තිබ්බේ. ඉතින් ටැං තුනයි තිබ්බේ යන්න. මයි බින්ද්‍රි ඉවරෙච්ච ගමන් බින්ද්‍රි ගිහිල්ලා පටස් ගාලේ වැඩේ කරගත්ත අනෙක් කටිය එන්න කලින් ඇත්තටම මට උනේ අර ඩිලිවරි සර්විස් එකකින් මට බකේස් හම්බුණා. මම ඒක කලෙක් කරගන්න ගිය ටිකට ලොකු සෙනඟක් ඇවිල්ලා එතන මාරම් විදියට මට ඒ පොලිම මෙව වෙලා කුමාරි මගේ පහ දෙකම මාරක් තුනක් අපිට පොලිමේ ඉන්නුනා අර ෆොටෝස් ටික ගන්න පේරන්ට්ස්ලාත් එක්ක. ඉතින් මට හරි මේ දුකයි අනේ ඔක්කොම කැප්චර් කරන්න බැරි වෙච්ච එක ගැන. මොකද හේතුව මේ ප්‍රෝදෙනි ඉතින් ආයේ හැම දවසක් එන්නේ නැහැනේ. ඒනොට මට හරීම සතුරු දවසක්. මට මල් ගොඩාරියක් හම්බුණා. මට ගොඩක් තියෙනවා මම පෙන්නන්න. මට හම්බෙච්ච ඒවා හරිම හොඳ දවසක්. අපි දැන් චුට්ටකට කලින් තමයි ගෙදර ආවේ. දැන් හතමාරයි වෙලා. අපි හරියට අත්‍තරම කාලයවත් නෙමෙයි අද දවසේම ඉන්නේ. ඉතින් මම ගොඩක් ඇති කතා කරන්න හම්බුණා මට පවුලලායත් එක්ක. එතකොට ඩ්‍රාමාස් බලන අය එහෙම ඉන්න. ඒ කියන්නේ ඒ අම්මලා හැම කතා කරා, එහෙම එහෙම ෆොටෝස් ගත්තා. මට ඉතින් හරි සතුටුයි අත්‍තරම. මේ විදිහට තමයි සංජොක්ක මම ඩ්‍රෙස් කරේ මේ මගේ මේකප් එක. මට ඉතින් මේ මුළුත් පෙන්නන්න ඕනේ නැහැ උදේ. දැන් මගේ ලිප්ස්ටික් එහෙම ගිහිලා තියෙනවා. මේ මගේ නෝමල් නිකන් ලිප් කලර් එක මේ දැන් තියෙන්නේ. හලෝ, ගුඩ් මෝර්නින්. මේ නද ගුඩ් මෝර්නින් කියවට දැන් තියා දාලලා. එනකොට මට ඕනුණා ද මට උදේම මම දැක්ක දේ ඔයගොල්ලන්ට පෙන්නන්න. මේ කාමරෙන් ආවට පස්සේ අපේ අම්ම මට හම්බෙච්ච ඔක්කොම බකීස් මගෙන් තියෙනවා ඒ තාම. අයිලෑෂස් මේ ඔකට බ්ලූ එක දෙකක් ගණන් ගන්න බබෝ දැක්කොත් තියෙනවා. මට හම්බෙච්ච මේ ෆ්ලවර්ස් අපේ අම්ම කොහමද තියලා තියෙන්නේ කියලා මම පෙන්නන්න යන්නේ. එයා ඇත්තටම එයාට හරි දුකයි ඒ මල් එහෙම පර වෙන එක ගැන, විසික් කරන්න වෙන එක ගැන එහෙම මම පෙන්නන්නම් ඔයාලට. මේ අපේ අම්ම ඔක්කොම ඒ මල් මේ අයින් කරලා පැක් කරලා බකට් එකට දාලා තියන අස්සන යන්නේ මල් මාර ආසයි. ඔන්න විදිහ තමයි මගේ ග්‍රැජුවේෂන් ඩේට් එක ස්පෙන්ඩ් උනේ. උනාට ඉතින් මට ඕගොල්ලන්ට ඔක්කොම පෙන්නන්න ඕනේ ඉන් ඩීටේල්. මොකද හේතුව මගේ ගාමුණුත් නැහැ. ඒ කියන්නේ මට ක්ලිප්ස් ඔක්කොම තියාගන්න බැරි වුණා. ඕගොල්ලන් මං කිව්වානේ ඒ කියන්නේ සේව් කරන්න බැරි වුණා. ෆෝන් එක ඕෆ් වුණා. ඒ හින්දා මට මොනවත් ගන්න බැරි වුණා. ලොකු ප්‍රශ්නයක් තිබ්බ මගේ ස්ටෝරේජ් ෆුල් වෙලා තිබ්බ එක. හදිසියේ මම මොනොත් කරගන්න දෙයක් තිබෙන්නේ නැහැ හින්දා. හා ඕකේ. එහෙනම් දැන් අද නිවාඩු දවසක්. අද මම ගෙදර ඉන්නේ. අද මට එහෙම ලොකු වැඩ මොනොත් කියන්න නැහැ. ඉතින් එහෙනම් අපි මේ වගේම තවත් ලස්සන දවසක ආයෙත් හම්බෙමු. බයි.